ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මෙවර මාතලේට දිස් විදිස් රැකියා අවස්ථාය තුළු තවත් සේවා රැසක් සමගින් මාර්තු 22 සහ 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී බාල වයස්කාර ගැහණු දරුවන් සඳහා ලිංගික වෙක්වීමේ වයස අවුරුදු 16 සිට අවුරුදු 14 දක්වා අඩු කිරීමේ යෝජනාව සංශෝධනය කිරීම සලකා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටී දැනට පවතින නීති වලට අනුව 1995 සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවෙකුගේ ලිංගිකත්වය සඳහා සම්මුතිය ලබා දීමේ හැකියාවේ වයස් සීමාව ලෙස අවුරුදු 16 සටහන් වී ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ හෙතකී යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රමුඛ සිවිල් සංවිධානවල විරෝධතා පවතින බවත් ඇතැම් සංශෝධන සංශෝධනය කිරීමට රජය සලකා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි 2019 අප්‍රේල් මාස සිදු වූ පාස්කු විරුදන ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොලකරු තමන් දන්නා බවත් තමාගෙන් විමසීමක් කළොත් හෝ ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළොත් අධිකරණයට තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තුරුසහා නැගිනේර පළාත්වල LTTE සංවිධානයේ මියගිය සමාජිකයන් අනුස්මරණය කරමින් මේ දක්වා පවත්වන ලද සියලුම මහවිරුදින සැමරුම් පිළිබඳ පුළුල් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචන අධිකරණයට දන්වා ඇති බව වාර්තාවේ. 2024 පෙබරවාරි මාස වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඩොලර් මිලියන 983.7ක් වූ අතර එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මීට අමතරව 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය ඊට පෙර මාසයේ වන 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.13ක ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශයේ නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.